දෙදහස් විසිදක අගභාගය වන විට ඩොලරේ රුපියල් 400 සීමාවට ළඟාවීමත් සමඟ ඩීසල් රුපියල් 430කට පෙට්‍රල් රුපියල් 410ක පමණ මිලකට ඉහළ ගියා. ඊට සාපේක්ෂව එතෙක් පැවති භාණ්ඩ හා සේවා සියල්ලෝම මිල ගණන් ඉතා විශාල ප්‍රතිශතයකින් ඉහළ ගියා. නමුත් මෙම වසර දෙකක පමණ කාලය තුල ඩොලරේ පහළ යාමත් උද්ධමනයේ අඩුවීමත් සමඟ ඉන්ධන, ගෑස්, විදුලිය, ජල ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ක්‍රමානුකූලව අඩු කෙරුණා. නමුත් ඩොලරේ ඉහළ යාමත් සමඟ ඇති වූ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ඩොලරේ අඩුවීමත් සමඟ භාණ්ඩ මිල අඩු නොවීම විශාල ගැටලුවක්ව පවතිනවා. අරින් වැඩි වෙනකොට බර ගණන් වැඩි කරනවා. අඩු වෙනකොට පොඩ පොඩ හරි ඒගොල්ලොත් අඩු කරන්න ඕන. කෑම අඩු වෙලා නැහැ. ඉතින් පරණ මිලම තියෙන්නේ. ඒ නිසා රැකියාව කරන අයට ලොකු කරදරයක් කරලා තියෙන්නේ. සතර රට පාලනය කර හොරු. නමුත් ඊට වැඩිය මේ වෙලෙන්ද හොරු. මේ පාරිභෝගික අධිකාරිය කියන එක සත්‍යමත් කරලා මේ ජරාව කන මිනිස්සු නිලධාරිපත් කරන්නේ නැතුව ඒ විදිහට මේ රටට සේවාවක් වෙයි කියලා. මෙහෙන් අඩු කරාකවට ඒගොල්ලෝ ගැන බලන්නේ නැහැ නේ කවුරුත්. ක්‍රියාත්මක කරන්නේ කඩේ මුදලාලේනේ. කඩේ මුදලාලේ ගාවට එන්න ඕනේ නීති ක්‍රියාත්මක නිලධාරියා. මේ පිළිබඳව ව්‍යාපාරිකයන් දක්වන්නේ මෙවන් අදහසක්. බඩු මිල අඩු වුණා තව අඩු කරන්න පුළුවන්. ගෑස් මිල අඩු කරලා නැහැ. තමන් බඩු ටික අඩු කරලා නැහැ. බිත්තර විතරයි අඩු කරලා තියෙන්නේ. ඔක්කොම අඩු වෙනවොත් කෑම් මිල අඩු කරන්න පුළුවන්. අතර මිල අඩු වෙලා තියෙනවා. බස් ගාස්තු ටික අඩු වෙලා තියෙනවා. මේ සන්තෝෂයිනේ. රට හොදක් වෙලා තියෙනවා. මඩු කරන බඩු ඔක්කොම අඩු වෙන්න ඕන. පරිප පොල්තල් ගාන වැඩි, ආල් වැඩි, පොල්තල් පොල් කම ගණන් වැඩි අඩු කරන්න බෑ. ගානට අඩු කරලා තියෙන්නේ. කෑම බිල, ලයිට් බිල්, වතුර බිල් එක තමයි අපිට ප්‍රශ්නයකට තියෙන්නේ. ඒවා තමයි ගොඩක් අපිට අඩු කර ගන්න ඕනේ. තාම බඩු මිල අඩු වෙලා නැහැ නේ. තාම හරියට බඩු මිල අඩු වෙලා නම් අපි මේ ගානට දෙන්න පුළුවන්. පාරිභෝගිකයන් සූරාකන මෙම ව්‍යාපාරික මාෆියාව පිළිබඳ පාරිභෝගික සංගම් දක්වන්නේ මෙවන් අදහසක්. පාරිභෝගික ජනතාවට මේ සියලු දේවල් වල අඩු වීමේ වාසිය මේ වෙනතක් කල්ලි ඇවිල්ලා නැහැ. ඒක අඩු වෙන්න ඕන. කෑම වලින්ම, සබන් පවුඩර් වලින්, ගිනියඳුම් වලින්, මේ පාසල් පොත් ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය මේ සියලු දේ මේ ඩොලරේ අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. පාරිභෝගික අධිකාරිය තාම නිදිනක්, තාම අයිස් ගන්නවා නම් නිදි ගැට කඩලා වැඩ කරන්න පුළුවන් නිලධාරීන්ව පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ.